විශේෂයෙන්ම විජිතරෝහණ මහත්මයා මේ ජ්‍යොතිෂ කටයුතු ආරම්භ කරලා ඔබතුමන් වසර කීයක් පමණ වෙනවද? අවුරුදු 34ක් වෙනවා මේ ජ්‍යොතිෂය පටන් අරගෙන. අවුරුදු 34ක්. සාමාන්‍යයෙන් මම මෙහෙම ඇහුවොත් මේ ජ්‍යොතිෂය පිළිබඳව ගැඹුරට හදාරිය යුතුයි. සාමාන්‍යයෙන් මේ සම්ප්‍රදායික වශයෙන් ඉන්දියාවේ ඉෂිවරුන්ගෙන් මෙය මම හිතන්නේ ඉෂිවරුන් වහන්සේලා අපට දායාද කරපු ඒ පොත් මගින් තමයි අපි මේවා අධ්‍යයනය කරන්නේ. ඔබතුමන් මේක පටන් ගන්නේ කොයි කාලේ වගේද? මම මේක හැදෑරුවේ මට ගුරෙක් නැහනේ මම හිරගෙදරේ රජු ගාන්ධිගේ සිද්ධියේදී මම අවුරුදු 6කට සිරගෙට නියම කරායින් පස්සේ වැලිකා බන්ධනාගාරයට මේ මේ සම්බන්ධව ලියපු පොතපත ගෙනල්ලා මම ඒක පොත 100 පාරක් විතර කියව වෙන වැඩක් නැහනේ හිරගෙදර මට ඔය මට රූම් එකක් දීලා තිබේ රූම් එකේ ඉතින් මම මේක සින්දු ලියන එකයි මේකයි තමයි කරේ එහෙම තමයි විෂය හදාරන ලැබුවේ අදරන් මං අලුත් පොතපතක් කවුරු හරි මුද්‍රණය කරලා තියෙනවා නම් ඒක පරිශීලනය කරනවා මේ ඒ තුලින් තමයි මගේ දැනුම මං පුළු කරගත්තේ ඉතින් මෙහිම තනියම හදාරන්නත් ග්‍රහ පීඨියම් තියෙනවා කේන්දරේ කේන්දරයක කුලීර යෝගේ තියන අයට මේක කුලීර යෝගේ කියන්නේ චන්ද්‍ර කටක රාශියේ බලවත් වීම එහෙම තියන අයට මේක ඊටාම තනියම මේ හදාරලා ඉගෙන ගන්න පුළුවන් හැටියට තමයි මටත් ජ්‍යොතිර්වේදින් කියේ මගේ කේන්දරේ බලන්න ගියා. ඒ කියන්නේ දෙමෝපිය මගේ හිර ගැත උනායින් පස්සේ බලනකොට ඒක සත්‍යයක්. ඒක මේ අද ඉස්සර වගේ ඉස්සර මේ පරණ ජ්‍යොතිර්වේදියෙකුෙන් එක දෙයක් අහගන්න බෑ කියන්නේ නේ. අපි මේ දුක් මහන්සිලා ඉගෙනගෙන බු ශාස්ත්‍රයේ එහෙම දෙන්න බෑ කියලා කියනවා. ඒ කියපු අවස්ථා තියෙන මෙරරිත් ආපිසිතරපත් වෙච්ච කෙනෙකුෙන් මං යමක් කියව දවසක්. යා මගේරිය උත්තර දුන්නේ නේ අපි එහෙම නේ. අපි දන්න දේ කියන මෙතන මම කොච්චර කියනවද මේ ඉගෙන ගන්න ආධුනිකෝ මේ ප්‍රෝග්‍රෑම් එක බලන අයට يعني ගුරු මුෂ්ටිය තියාගන්නේ නැතිව ඔව් ඉතින් දැන් බලන්න සමහර මිනිස්සු මැරිලා යනවා ওই গুপ্ত සාස්ත්‍රවල ඔක්කොම පොත්පත් ඔක්කොම ඉවරනේ කාටවත් නැහැ නේ ඒවා හදාරන්න හොඳ දේවල් වලට යොමු කරන්න පුළුවන් ඒවත් නැහැ